කිරිකෝඩු ළඟදිම දණුකෝඩු වෙනවා. කේශාල් ජයසිංහ අංක 5 සිලින්ඩරය ලකුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට. ජාතික ජනබලවේගිය තාම හරිහමන් ආණ්ඩුවක් පිහිටවලා නැහැ. ඒත් පොරොන්දු කැඩවයි කියලා විපක්ෂය කෑ මොර දෙනවා. තුන් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයකින් අත්‍යවශ්‍යම කටයුතු කරගෙන යන වකවානුවක් මේක. ඒක තේරුම් ගන්න බැරි විපක්ෂයක්ද ලංකාවේ තියෙන්නේ. හැබැයි පොරොන්දු කැඩුවා කියලා ජනතාව ජනාධිපතිවරයාට චෝදනා කරන්නේ නැහැ. ජනතාව තත්ත්වයේ තේරුම් අරගෙන වැඩ කරන බව පේනවා. විපක්ෂයේ පක්ෂවලට තියෙන ප්‍රශ්නය තමයි ඉක්මනින් බලයට එන්න උපාය මාර්ග සකස් කරගන්නේ කොහොමද කියන එක. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේම වර්තමාන ආණ්ඩුවේ කාටවත් පළපුරුද්දක් නැහැ කියලයි. ඒ නිසා ඔහුගේ පක්ෂයේ ඉන්න පළපුරුදු අය පාර්ලිමේන්තු යවන්න කියලා එතුමා ඉල්ලීමක් කරනවා. එතුමා පළපුරුදුයි කියන අය පාර්ලිමේන්තු යවන්න ජනතාවගේ මනාපයක් නැහැ. මොකද ඒ කියන පළපුරුදු අය මහා ජනතාවගේ ධනය කොල්ල කාලා ජනතාවගේ අතටම මාට්ටු. පළපුරුදු අයම සොය සොයා හිටියානම් ලෝකයක් ඉදිරියට යන්නේ නැහැ. පළපුරුදු මිනිස්සු වියෝ වෙනවා. එතකොට නව කිව්වා තමයි ඒ ස්ථාන ගන්නෙ. ඊට පස්සේ ඒ නවක අය තමයි පළපුරුදු පුද්ගලයෝ බවට පත් වෙන්නේ. ඕනෑම ජනාධිපති කෙනෙක් පත් වෙච්ච ගමන් කෝඩුකාරයෙක්ගේ භූමිකාව තමයි රංග දක්වන්නේ. ඔන්න ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ කෙනෙක් නම් කලින් වතාවක ජනාධිපති වෙලා හිටපු නිසා මේ වතාවේ කෝඩුකාරයෙක් නෙවෙයි. අනුර දිසානායකත් කිරිකෝඩු භූමිකාවේ ඉඳලා දඬුකෝඩු භූමිකාව දක්වා පත් වෙනවා. ඒකට කාලය ඕනේ. ජනාධිපති පත් වෙලා මාසෙන් අවුරුදු 70ක් තිස්සේ කාපු රට ගොඩනගන්න කියනවා නම් ඒ තරම් මුග්ද කතාවක් තවත් කොයින්ද? ඊළඟ කතාව තමයි මොන ආණ්ඩුව පත් වුණත් මාසෙන් දෙකෙන් බලය ගන්න මොනම විපක්ෂයකටවත් බැහැ. ලංකාවේ විපක්ෂය ඒකත් තේරුම් ගන්න ඕනේ. සටහන විමලනාත් විරත්න. කේශාල් ජයසිංහ අංක 5 සිලින්ඩරය ලකුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට.